විෂන් කියා විශ්වාසනීය දැක්ම බලන හැම තැනකම දැන් විෂන් කියා එකක් තුමා ඇමතිතුමා සභාපතිතුමා රජයේ කැබිනට් ඇමතිතුමා දැන් අපි මොකද කියන්නේ ගම්ම කියන්නේ ඔබේ කැමැත්ත ඒ කියන්නේ අපි ඇමති කාලෙත් නොමැති කාලෙත් ගම්ම ගම්මම තමයි ඒක උපතේදී මට ලැබුණු ඒ තනතුර මරණ තුරාට මාත් එක්ක තියෙනවා ගම්ම ගම්මම තමයි. දැන් මේකදී ඔබතුමාලා අර කියෝගේ දැනගෙන හිටියද මෙච්චර මාලිමාව දිනයිද? අවංකවම මාලිමාව අපි මාලිමාව ජයග්‍රහණය කළ යුතුය අනිවාර්යයෙන් මාලිමාව ආණ්ඩුව බිහි කරන්න ඕනි කියලා ඒ විදිහේ පෙනී සිටි පිරිසක්. ඔබ දැක්ක සමහර පක්ෂ නම් ජනපති සමග කරට අත දාන අපි වැඩ කරන්න අපිට බලය දෙන්න කියලා. අපි කිව්වේ අපිට බලය දෙන්න කියලා නෙවෙයි මාලිමාවට බලය දෙන්න කියලා. ඒ නිසා අපි කියුදු විදියට ජනතාව කටයුතු කරලා තියෙනවා. හැබැයි මාලිමාවට මෙතරම් දැවෙන ජයග්‍රහණයක් විශේෂයෙන්ම උතුරේ නැගෙනහිර සහ කඳුකරේ ලැබු ජයග්‍රහණය අපි බලාපොරොත්තු නොවුණු ජයග්‍රහණයක්. හැබැයි ජයග්‍රහණය විස්මය වගේම සතුට ගෙන දෙන ජයග්‍රහණයක්. මේ රට අවංකවම එකතු වීමක් එතන සිද්ධ වෙලා තියෙනවා. මේවා යටි අරමුණු මොනවද කියලා දැනගන්න තාම කල් වැඩි. කොහොමද උනේ කියන එක තේරුම් ගන්න හරි අමාරුයි. ඉන්ද්‍රජාලකයෙකු නෙවෙයි කිව්වට ඉන්ද්‍රජාලකයෙකු තමයි කියලා. නමුත් එවැනි යටි අරමුණක් නැතුව ජාතිකය සමගියේ නාමයෙන් අපි පළවෙනි වතාවට එක රටක් බවට පත් වෙලා තියෙනවා නම් ඒ ගැන අපි හදවතින්ම සතුටු වෙනවා. ඒ වගේම අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට අපේ ගෞරවය ප්‍රණාමය ඒ සම්බන්ධයෙන් පුද කරනවා. අපි කිසිම අවස්ථාවක බිල්ලෙක් මැව්වේ නැහැ. මම ඔබතුමාට අභියෝග කරනවා මා කිව් ආණ්ඩුව සම්බන්ධයෙන් මා කිව් බොරුව කුමක්ද කියලා කියන්න කියලා. මම කිව්වේ නැහැ ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වෙනවා මර්ධනය කරනවා ඒවා ආණ්ඩුවක් කරන්නේ තමන්ට බලේ තියෙන අවස්ථාව වෙනුවේ බලේ ගිලිහෙන්න යන අවස්ථාව. ඕනම බලවේගයක්. ඔය චන්ද්‍රිකා මැතිණිය 94 බලයටපත් වුණාම ඉතාම සාමකාමී. ඔය වගේම තමයි කාටවත් ගැහුවේ නැහැ. නමුත් බලේ පිරිනවා කියලා දැක් ඇයට මුලින්ම තේරුණේ 1997 පැවැත්තුණු වයඹ 55 මැතිවරණ වෙලාවේ. ඒක ලංකාවේ තිබුණු දූෂිතම මැතිවරණයක් ප්‍රචණ්ඩත්වයෙන් මලමිනී වලින් ලේ ගංගා වලින් වැකුණු මැතිවරණයක්. ඉතින් මේ ආණ්ඩුව ප්‍රචණ්ඩ වෙනවාද නැද්ද කියන එක පේන්නේ. ආණ්ඩුව ජනතා සහයෝගයේ විඳින අවස්ථාවේ නෙවෙයි ජනතා සහයෝගයේ ගිලින අවස්ථාවේ. සමහරු එහෙම කිව්වා කියලා මම පිළිගන්නවා. ඒ මම නම් එහෙම කිව්වේ නැහැ. මොකද අපි දන්නවා හොඳටම අධ්‍යක්ෂකයන් දන්නවා බලය ජනතා සහයෝගයේ තියෙන අවස්ථාවේ ප්‍රචණ්ඩ වෙන්නේ නැහැ. ප්‍රචණ්ඩ වෙන්නේ ජනතා සහයෝගයේ අහිමි වෙමින් යන අවස්ථාව. එදාට අපිට බලමු ඇත්තටම මේ අය නීතිගරුක ප්‍රජාතන්ත්‍රවාදී අයද නැතිනම් ඉන්නේ බුරු සීලකද කියන එක. අතේ මේ අමාත්‍ය මණ්ඩලයේ පිළිබඳ අදහසක් පළ කරන්න අපිට ඇමතිවරු ගැන අවබෝධයක් නැහැ. මේ ඇමති මණ්ඩලයේ සාතිශයේ බහුතරයේ නම් අපි ඇහුවේ ප්‍රථම වතාවට. මම හිතන්නේ මා විතරක් නෙවෙයි ඔබත් එහෙම වෙන්නේ නැති. අපේ පරණ මිත්‍රයෝ කීප දෙනෙක්ම ඉන්නවා. අපේ සමීප මිත්‍රයෝ වෙච්ච ලාල්කාන්ත මැතිතුමා වගේ චරිත ගණනාවක් ඉන්නවා. අපි දීර්ඝ කාලයක් අඳුරන අවුරුදු 25ක් විතර. නමුත් සාතිශයේ බහුතරයේ නැව් මුහුණු එයයට ඒ සමාජයට උන් දක්ෂ කතිකාචාරවරයෙක් වෙන්න පුළුවන්. දක්ෂ නීතිඥයෙක් වෙන්න පුළුවන්. දක්ෂ වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. හැබැයි දේශපාලනය කියන්නේ වෙනම ක්ෂේත්‍රයක්. අපි කියමු ලංකාවේ බිහි වෙච්ච විශිෂ්ටතම ශල්‍ය වෛද්‍යවරයා විදිහට සලකන PR අන්තෝනිස් වෛද්‍යතුමාට පාලමක් හදන්න දුන්නොත් ඒක සාර්ථක වෙනවා කියන්න බෑනේ. ලංකාවේ බිහි වෙච්ච විශිෂ්ටතම ඉංජිනේරුවා විදිහට සලකන ආචාර්ය ANS කුලසිංහ මැතිතුමාට ශල්‍ය කර්මයක් බාර දුන්නොත් ඒක සාර්ථක වෙනවා කියන්න බෑනේ. එතුමල්ලා තමන්ගේ ක්ෂේත්‍රයේ දක්ෂය. දැන් බාර දෙලා තියෙන වෙනත් ක්ෂේත්‍රයක්. ඒකේ දක්ෂයන් වෙයිද අසාර්ථකයන් වෙයිද කියලා කියන්න තාම කල් වැඩි. අපේ ප්‍රාර්ථනාව නම් සාර්ථක වේවා කියන එක තමයි. ඔබතුමාට වේරණමත් වේ කියලා ඔබතුමා විශ්වාස කරනවා. අනිවාර්යෙන් ඔව්. ගිය අගෝස්තු මාසේ මගේ මිත්‍ර විමල් වීරවංශ මැතිතුමා විමල් වීරවංශ මැතිවරණ මම කිව්වා මෙවර මැතිවරණේ මම පරදිනවා. හැබැයි ජාතික ව්‍යාපාරයේට ඡන්දෙ දෙන්න තැනක් තියෙන්න ඕන නිසා මම අනිවාර්යෙන් තරඟ කරනවා. ඊළඟට ඔක්තෝබර් මාසේ
ජයන්ත සමරවීර මැතිතුමා සමග විමල් වීරවංශ මැතිතුමා මාව හමු වෙන්න ඇවිල්ලා එයායි තරඟ නොකරන්න තීරණය කළායි කියලා මට දැනුම් දුන්න අවස්ථාවේ මම අගෝස්තු මාසෙ කිව්ව එක සිහිපත් කළා මම කිව්වා මැතිවරණ පරාජය පත් වුණොත් අපි මේක ඉතාල පැහැදිලි වෙනවා දැන් ගෑස් සිලින්ඩරේට ජනාධිපතිවරණ ප්‍රතිපලයේ අනුව නම් කොළඹින් හතරක් තිබ්බා ගම්පහෙන් තුනක් තිබ්බා ඒ තිබ්බ දේ බිඳුවට බස්සගෙන තියෙනවා අපි පාර්ලිමේන්තු මැතිවරණයට එනකොට කොළඹ තිබ්බ ඡන්දේ දෙගුණයක් කරත් සර්වජන බලයට කොළඹ තිබ්බ ඡන්දේ දෙගුණයක් කරත් මන්ත්‍රීතුරයක් ලැබෙන්නේ නැහැ. එහෙම පරාජිත පක්ෂයකට ඡන්ද දෙගුණ කිරීමේ හැකියාවක් නැහැ අපි 146කින් වැඩි කරන් තියෙනවා. දෙගුණයක් කරත් 100කින් වර්ධනය වුණත් මන්ත්‍රීතුරයක් එතන නැහැ. ඒ නිසා අපි හොඳටම දරන් හිටියා මේ මැතිවරණයේදී පරාජයට පත් වෙන නමුත් ජාතිකවාදී මතවාදී අපි මේ ආණ්ඩුවට ඒ මැතිවරණය ඉදිරිපත් වීම ආරා ආණ්ඩුව තමන්ගේ පළවෙනි මාසය ඇතුළත කරන ලද බරපතල වැරදි ටික සමාජගත කරන්න අපිට පුළුවන් වුණා ඒ විපක්ෂයේ හඬ බවට පත් වෙන්න පුළුවන් වුණා ජාතිකවාදීන්ට ඡන්දෙ දෙන්න අපි තැනක් නිර්මාණය කළා ඒක තමයි අපේ අරමුණ උනේ මොකද සාමාන්‍ය දේශපාලන තීරණ බොහෝ දෙනෙක් ඉවත් වුනේත් පරාජය පෙනිලා අපි ඒ බව දනිමින් නමුත් අපි තරම් කරන්න තීරණය කළා ජාතිකවාදීන්ට ඡන්දෙ දෙන්න තැනක් තිබිය යුතු නිසා අභියෝග ඉදිරියේදී පැනලා යනවා වෙනුවට අභියෝග ඉදිරියේදී අසරණ වෙන පාක්ෂිකයන්ට නායකත්වය ලබා දීම තමයි අපේ වගකීම විදියට අපි සැලකුවේ. ඔව් අපි ඡන්ද ඉල්ලුවම එඩිතර විපක්ෂයක් වෙන්න ඒ කියන්නේ Tamanට අත්විය හැකි ඉරණම නොසලකා වැරදි දෙයට වැරදි කියලා සාධනීය විවේචනයක් මම කියවා සාධනීය විවේචනයක් කියන එක මඩ අවලාදවලින් වෙනස් වෙන්නේ කොහොමද කියන මම කලින් පැහැදිලි කරා ආණ්ඩුව පිළිබඳ සාධනීය විවේචනයක් ඉදිරිපත් කරමින් එතනදී එඩිතරව කටයුතු කිරීම තමයි එතුමාට මේ ජනවර්මෙන් ලැබුණු කාර්යභාරය එතුමායික ඉටු කළ යුතුයි කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. නෑ විශ්වාස භංගයක් ගේන්න පුළුවන් ඔබට අමතක වුණාට මේ පාර්ලිමේන්තු ඉතිහාසය 3-2 බලයක් ලැබුණු පස්වෙනි අවස්ථාව. මීට කලින් 1970, 1977, 2010 සහ 2015 කියන අවස්ථාවලදී ස්වාමීන් 2010 සහ 2020 කියන අවස්ථාවලදී පාර්ලිමේන්තු 3-2 බහුතරයක් ආණ්ඩුවට තිබුණා. හැබැයි ඒ ආණ්ඩුව හතරම ආණ්ඩුවත් විනාශ වෙලා රටත් විනාශ කරගත්ත අපි ඉරණම් මේ ආණ්ඩුවටත් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැබැයි විශ්වාස භංග ගේන්න බෑ ආණ්ඩුවට අතරමඟ මුකුත් වෙන්න බෑ කියලා මාන්නයක් ඇති කරගන්න නරකයි. අපේ ආණ්ඩුව ඕනෑම මොහොතක ජනතාව අතින් ප්‍රතික්ෂේප විය හැකියි කියන මානසිකත්වයෙන් කටයුතු කළොත් තමයි ආණ්ඩුව සාර්ථක වෙන්නේ. විපක්ෂයේ භූමිකාව වෙන්නේ කණ්ඩායමක් ලෙස විපක්ෂය කටයුතු කරමින් සාධනීය විවේචනයක් ඉදිරිපත් කරමින් ආණ්ඩුවට විකල්පයක් ගොඩනැගීම. පසුගිය පාර්ලිමේන්තුවේදී සජිත් ප්‍රේමදාස මහත්මයා විපක්ෂ නායක විදිහට අසාර්ථක වීම නිසා තමයි 103 සිටිය පක්ෂයකට ඊළඟ මැතිවරණයේදී රාජ්‍ය බලය දක්වා ඉන්න පුළුවන් වුණේ. ඒ නිසා තමන්ගෙන් සිදු වුණු අඩුපාඩු හඳුනගෙන විපක්ෂයට සාමූහිකව විපක්ෂයට නායකත්වය ලබා දීමට එතුමා කටයුතු කරනු ඇතයි අපි බලාපොරොත්තු වෙන්නේ. එතුමා විපක්ෂ නායකකමේ පිටියක් හොඳයි කියනද ඔය කියන්නේ? නෑ. අපි කැමති වුණත් අකමැති වුණත් විපක්ෂ නායක තනතුරටපත් වෙන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයා තමයි. ඉතින් එතුමාව ගියපාර එතුමාගේ විපක්ෂ නායකත්වය අසාර්ථක වුණු නිසා තමයි එතුමට රට බාර දෙනවා වෙනුවට ජනතාව 103 පක්ෂ නායකයාට රට බාර දෙන්න තීරණය කළේ. ඒ මහා දැවැන්ත පාඩම හරියට ඉගෙන ගැනීම මෙවරත් නව විපක්ෂ නායක ධුරිය ලැබිලා තියෙන සජිත් ප්‍රේමදාස මහත්තයා කරමත තියෙන ලොකුම වගකීම විදියටයි අපි දකින්නේ. සාමාන්‍ය පරාජය වුණේ දිවිච දේශපාලන සංස්කෘතියක් කියන එක තමයි කියන්නේ. මොකද මේ කුරු සහ අට කරගෙන යන විදිහ අමුතු දේශපාලනයක් පොළොවේ ගෝවගේ වැඩක් වෙලා තියෙනවා. බුදුමාට මෑත ඉතිහාසයේ මතක නම් ඔය දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නම තමයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පත් වුනේ. ඒ දවස්වල ඔබට මතක නැහැ ආණ්ඩුවේ පළවෙනි මාස තුන මට මතක විදිහට ඔබතුමාලත් ඒ කාලේ මාධ්‍ය විදිහට කටයුතු කරා. ඔය ගාව තියෙන පරණ වීඩියෝ එකේම නැරඹුවොත් රුපියල් 10 බෝල් පොයින්ට් පෑනෙන් අස්සම් කිරීම ගැන ඒ වගේම ගෙදරින් ගෙනාපු බත් මුල ලියාගෙන කෑම ගැන මාධ්‍යවල සමාජ මාධ්‍යවල මේ වගේම සුන්දර කතා කියන. ඒ වගේමයි 2020 19
ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පත් වුණාමත් කිව්වේ පළවෙනි වතාවට රජයේ සේවකයෙක් පත් වෙලා තියෙනවා. සරල ජනාධිපතිවරයෙක් ආරක්ෂක පිරිවරගෙන යන්නේ නැහැ. කාර්ය මණ්ඩලයේ කපා හැරියා, වියදම් කපා හැරියා, පිටරට සවාරිවලදී ගියේ අත්‍යවශ්‍ය නිලධාරීන් 4-5 දෙනෙක් විතරයි. ඔබ ওই කතා කරන ඔබ අද විඳින ওই ආස්වාදය මෑත කාලේ මීට කලින් පත් වුණු ජනාධිපතිවරු දෙන්නා සම්බන්ධෙම මේ සමාජයේ වින්දා. ඉතින් ඒක යුග පෙරලියක් විදිහට මට මතකයි මා මිත්‍ර අශෝක අබේගුණවර්ධන මැතිතුමා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ජයග්‍රහණයේ යුග පෙරලියක් ලෙස විග්‍රහ කරමින් පොතකුත් ලිව්වා. ඉතින් ඒ නිසා සමහර විට දැන් හැරිලා බලද්දී පොත නොලිව්වා නම් හොඳයි වගේ හිතෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා අපි නිගමන වලට එළමෙන් අර ඉංග්‍රීසියෙන් කියනවා don't jump to conclusions කියලා. නිගමනයන්ට ඇවිදගෙන යන එක හොඳයි පණින්නේ නැතුව කියලා. ඒ නිසා අපි මේ ආණ්ඩුව එක සංස්කෘතියක් අවසන් කිරීමක් අලුත් සංස්කෘතියක ආරම්භමක් යනාදි වශයෙන් නිගමනයන්ට එළඹෙන්න ඉක්මන් නොවි ඒව තීරණය කරන්න කාලයට බාර දෙමු. ඒක එසේ වෙනවා නම් හොඳයි, එසේම වේවා කියන එකයි ප්‍රාර්ථනාව. එවැනි ප්‍රාර්ථනාව ඉතිහාසයේ පුරාම ජනතාව කළත් අවසානයේ ප්‍රාර්ථනා සුන්වීම තමයි සිද්ධ වෙලා තිබෙන්නේ. ඉනිසාව ඉවසීමෙන් බලائیں.